జెజుబీడే సుందరోదయాసన అదత్తపి శ్రీ వచనత కవదరిన స్వామి నివాసకి హనట హంకన్ దిన పినిస ప్రథమిన దవసే జీవన్ హుస్మ దున్ సతుట సోయ సమగ నెగటిన్న కరుణావ దక్కు స్వామి నివాసర స్తుతి ఈ దవస పురావట అపివ మగ పెన్వెమిన్ అపివ ఆరక్షా కరమిన్ పోషణే కరమిన్ దగనాపు స్వామి నివాసర స్తుతివంత వేనో స్వామి నివాసకి హదవత రెబికం కరణట అపి అనశుదో మాక్తుమాగే సువిశేషే 14 ని పరిచయేది 19 ని మగంతియే එහි මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා. ඔව් ශෝක වෙන්ටත් එක්කෙනෙක් එක්කෙනෙක් පාසා මමද මමදැයි උන්වහන්සේ අසන්නටත් පටන් ගත්තෝය. ඉතින් උන්වහන්සේ පාවා දෙන නේද ඒ සීමා වෙනකොට උන්වහන්සේ කියන ඔබලා අතරින් කෙනෙක් මාව පාවා දෙනවා ඒ රාත්‍රියේදී නේද භෝජනයේ සංග්‍රහයේදී. එතකොට ඔවුන් එක එක්කෙනා අහනවා ස්වාමීනි මමද 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 කියලා. ආ ඉතින් මෙතන කියනවා උන්වහන්සේගෙන් ඇහනවා ලෝකතුමාගේ සුවිශේෂයේ 22 23 වෙනි පදේ කියනවා තම තම අතරේ ਵਿਚාරන්න පටන් ගත්තා කියලා. මුලින්ම උන්වහන්සේ ඔවුන්ට ඒ දේ කියද්දී ඒගොල්ලෝ මුලින්ම තම තම අතරේ ਵਿਚාරන්න පටන් ගත්තා. ඊට පස්සේ උත්තරේ නැති නිසා කවුරුත් තම අතරේ යන ස්වාමිනී මමද 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 කියලා ජේසුගෙන්ම ඇහුවා. ඉතින් මොකද හේතුව මම නම් නෙමෙයි ස්වාමීනි කියලා කියන්න බැරිව ගියා එතනට කොටා. ස්වාමීනි ඔය කියන කෙනා මම නම් නෙවෙයි කියන එක. ඒ මොකද හේතුව දන්නවද? මාව මට වඩා උන්වහන්සේ හොඳට දන්නවා කියන එක. උතරින කිසිම ගෝලෙට කියන්න බැරුව ගියා ස්වාමීනි එනම් මම නෙවෙයි කියලා. ඇයි ඒ? වුන් දැනගෙන හිටියා මට මාව දන්නවට වඩා උන්වහන්සේ මාව දන්නවා. ගීතාවලිය 139 ඔබ කියවලා බැලුවොත් නේද අපි හරිද අපි අතර හරි ප්‍රසිද්ධ ගීතිකාවක් ගීතාවලිය 139 දාවිත් හරි ලස්සනට ස්වාමීන් වහන්සේට කතා කරනවා ස්වාමීන් වහන්සේ මගේ අතුලාන්තයේ මෙව්වා හරි උභාන්සේ මගේ සිතුවිලි දුර තියා දකින්න උභාන්සේ මාව දන්නවා ස්වාමිනේ උභාන්සේ මගේ පස්සෙන්ද ඉදිරියෙන්ද උභාන්සේ මාව වට කරලා ස්වාමිනේ මට උභාන්සේගෙන් හැරලා යන්න බෑ කොහෙටවත් උභාන්සේගේ හස්තේ මාත් එක්ක තියෙනවා මේ ඔක්කොම කියලා මේ මා පුදුම විදිහට ඔබවහන්සේ මාවේ මේ ඔක්කොම කියලා 24 වෙනි පදය මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා 24 වෙනි පදය ඔබවහන්සේ මං ගැන ඔක්කොම දන්නවා ස්වාමීනි හැබැයි මෙන්න මේම කියනවා යම් නපුරු මාර්ගයක් මා තුල ඇද්දයි බලා ඒක තේරුම් මොකද්ද යම් නපුරු මාර්ගයක් මා තුල ඇද්දයි බලා ස්වාමීනි සදාකාල මාර්ගයේ මාගෙන මොකක්ද මේ කියන්නේ ඉතින් මට මාව සොයා බලන්න පුළුවන් සීමාවක් තියෙනවා ස්වාමිනේ ආ ඒ නිසා මේ ඊළඟ මොහොතේ ඊළඟ තප්පරේ මම මොන විදිහට ඇසිරෙයිද කියලා මම දන්නේ නැහැ ඒක තමයි අවුරුදු 3මාරක් ජේසුත් එක්ක ඉඳලා අවසාන හරියේ ජුදාස් කාර්යොත් වෙනස් වෙනවා ඉතින් ඒ නිසා මතකද ජේසුස් වහන්සේ කියනවා දයන් වහන්සේ කියනවා කායින් නුඹ යහපත කළා නම් නුඹව පිළිගන්නවා කියන්නේ ස්වාමින් වහන්සේට පූජාව ඔප්පු කරන්නට විමසන්න යන මොහොතේ නේද? ඒකේ සුදුන වෙලා නැහැ. ඒක හොඳට දැනගන්න. එසේ තමාව සෝදිසි කරමින් ඒ බව ස්වාමීන් වහන්සේට කියා නිදහස් වෙන අය ස්වාමීන් වහන්සේ පවිත්‍ර කරනවා. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ පවිත්‍ර කරනවා. ඒක තමයි කියන්නේ ඒකෙන් කායින් නුඹ යහපත කරොත් නුඹ පිළිගන්නවා. නමුත් කායින් ඒකට කැමතිුනේ නැහැ. නේද? හොඳට දැනගන්න ආදර දුවේ පුතේ. ඔබ ගැන ඔබට වඩා ස්වාමීන් වහන්සේ දන්නවා. ඔබ ගැන ඔබට වඩා ස්වාමීන් වහන්සේ දන්නවා. ඒ නිසා දා ගෝලයන් බය වුණා. මේ වචනේ ගැන ස්වාමීන් වහන්සේ මම නන් නෙමෙයි නේද? ඇයි ඒ? උන්වහන්සේ මා ගැන දන්නවා. මේ දාවිලි ගීතිකාව හරි ලස්සනයි. ඒක තමයි කියවන්න. ඒ ඔක්කොම උන්වහන්සේ මං ගැන දන්නවා දන්නවා දාගෙන අන්තිම ගැන ස්වාමීන් යම් නපුරු මාර්ගයක් මා තුල ඇද්දයි බලන. ඇයි ඒ දාවිද් දන්නවා මට වඩා මං ගැන ස්වාමීන් වහන්සේ දන්නවා කියන එක. සමේ උදෑසන කවුරු හරි මේ වචන ටික කියලා ස්වාමීන් වහන්සේ මාව සෝදිසි කරලා උභාන්සේ මං ගැන දන්නවා ස්වාමීන් වහන්සේ මාව සෝදිසි කරලා බලලා මං මගේ ගාව යම් නපුරු දෙයක් තිබෙනවා නම් ඒක අයින් කරලා උභාන්සේගේ සදාකාලික ආශිර්වාද මාර්ගේ මාව අරන් යන්න කියලා කියන්න. අපි නැගිටිමු යාච්ඤා කරමු. සුවල බලධාර දේවයන් සුදිමන්ත වෙන මේ අනුගතුම වචන නිසා ස්වාමීන් කතා කරන්නව මාවද අසල කීකුරෙන්නව මේ සිළු සෙනගද උභාන්සේ ආශිර්වාද කරන්න. ඔබගේ මහත්තම දෑතර බාර කරමු. ජේසුස් වහන්සේගේ නාමයෙන් සාය. ආමෙන්. 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 ජේසු පිටයි. සුබ දවසක් අපි හැමෝම හෘදයාසන හතරක් මට යලි ශ්‍රී වචනයත් එක්ක. එතෙක් ඔබට ජේසු පිටයි. මමද සමීරේ.